අපි දිගින් දිගටම මේ අධ්‍යාපනය කියන මාතෘකාව යටතේ කතා කරන ටෝක් විත් බවන් ප්‍රසාද් YouTube channel එකෙන් අපි බොහෝ විට හෙට දවසේ යහපත් දුවා දරුවෙක් අපේ රටට බිහි කරන්නේ කොහොමද කියන දේ පිළිබඳව අප විශේෂයෙන් අවධානය යොමු කරනවා. ඉතින් ඇත්තරම දැන් මේ දේශපාලන ආර්ථික රටාව තුළ දරුවන්ට ඔවුන්ගේ අවශ්‍ය පෝෂණය විශේෂයෙන් ලබා ගැනීමේ දුෂ්කරතාවයක් තියෙනවා. අද බිත්තරයක් ගන්න බෑ. මේ වගේ ලොකු ප්‍රශ්න රාශියකට දරුවෝ මුහුණ පාලා තිනවා. ඉතින් අපි මේ පිළිබඳව විවෘතව සාකච්ඡා කරනවා. කොහොමද හෙට දවසේ මේ ලංකාව ලස්සන රටක් කරන්නේ මේ දරුවන්ගේ. ඉතින් දරුවෝ කොහොමද අද දවසේ අපි හදාගන්නේ. ඉතින් සෑහෙන ඔවුන් දුකට වේදනාවට පත් වෙලා තිනවා. ඉතින් අපි මේ වෙන කල්පනා කරලා අපේ තරුණ නායකත්වයේ කොහොමද දරුවන් වෙන්න ඔවුන් කල්පනා කරන්නේ කියන කාරණේ පිළිබඳව අපි මේ වෙලාවේ කතා කරනවා. ඉතින් අපි ආරාධනා කළා පෙරටුකාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපනාංශයේ භාරව කටයුතු කරන පුපුදු ජයගොඩ සහෝදරයාට. අයිබෝන් ඔබට. අයිබෝන්. පුපුදු කොහොමද මේ ප්‍රශ්නේ ඔබ දකින්නේ? ඇත්තටම මේ ප්‍රශ්නය මේ වෙනකොට ඉතාම බරපතලයි. ඒ බරපතල වෙලා තියෙන්නේ එක පැත්තක් තියෙනවා පාසල් වල පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේ බරපතල අඩුවක් තියෙනවා, කපාඩුවක් තියෙනවා. නිදර්ශනයක් විදිහට ගත්තොත් 2023 අවුරුද්දේ අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදලට වඩා අඩු මුදලක් තමයි 2024 අවුරුද්දට වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක දැන් මුල්ම කාලේ තිබුණේ මේ ප්‍රාග්ධන වියදම් දෙමව්පියන්ට දරන්න උනානේ. කියන්නේ අලුතෙන් ගොඩනැගිල්ලක් හදනවා නම්, ක්‍රීඩාගාරයක් හදනවා නම් දෙමව්පිය මුදල් ව්‍යාපෘති කරන කල් එකට උගන්න කටයුක් ආවා මුලින්ම. මුල් කාලේ. ඊට පස්සේ මුල් කාලේ. ඊට පස්සේ ආවා මේ බිස්කුටු මේ ගන්න මේ ඒ වගේ දේවල් වලට දෙමව්පියන්ට සල්ලි දීලා යන කටයුක් ආවා. ඔව්. ඒ බන්දුලේ කාලේ. ඒ පස්සේ කාලෙක ක්‍රීඩා උත්සවය කළා, සිටියාගේ ප්‍රධාන උත්සවය කළා, ඊයේදම දේවාපිය දරන්න වෙනවා. රජය දෙන්නේ නැහැ. නෑ නෑ. නමුත් දැන් අත්වලා තියෙන තත්ත්වය තමයි ගොඩාක් පාසල්වල විදුලි බිල, ජල බිල පවා රජයෙන් ලැබෙන මුදලින් ගෙවා ගන්න විදිහක් නැහැ. ඒවා දේවාපියන්ට දරන්න වෙලා තියෙනවා. ඔව්. ඒක එක ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නේ තමයි පාසල් උපකරණවලට විශේෂ ප්‍රතිසහන ලබා දීලා තිබුණා කලින්. මෙවර වැට් බද්ද 18% කිරීම සහ මෙතෙක් වැත්බදු අය නොකළ භාණ්ඩ වර්ග කාණ්ඩ, භාණ්ඩ හසේවා කාණ්ඩ 97කට වැත්බද්ද අලුතෙන් අය කරද්දී පාසල් උපකරණත් ඒකට ඇතුල් කරලා තියෙනවා. දැන් ඒකට අනුව මේ දැන් මේ පෙබරවාරි මාසේ 5 වෙනිදා අලුත් ආරේ සඳහා දරුවෝ පාසල් යනවා. සාමාන්‍යයෙන් එක දරුවෙක්ගේ පොත් ලයිස්තු අරන් දෙන්න, මේ කියන්නේ මේ බෑග් ඇඳුම් සපත්තු වගේ දේවල් නෙමෙයි, පොත් ටික. පොත් ටික සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් කීයක් විතර වෙනවද සාමාන්‍ය එක දරුවෙකුට? රුපියල් 15,000ක් 20,000ක් අතර මුදලක් යනවා. දරුවෝ 3 දෙනෙක් ඉන්න පවුලක දරුවෝ 3 දෙනාව පාසල් යවන්නේ, ඒ කියන්නේ ඕ ලෙවල් වයසේ 9-10 පන්තිවල සහ 7-8 පන්තිවල විදිහට දරුවෝ 3 දෙනෙක් ඉන්න පවුලක දරුවෝ 3 දෙනා පාසල් යවන්න පෙබරවාරි මාසේ 5 වෙනිදා වෙද්දී රුපියල් 53,000ක් අවශ්‍යයි. මේ පොත් ලයිස්තු තුන ගිහිල්ලා පොත් සාප්පු කර පෙන්වුවට පස්සේ එකතු රුපියල් 53,000. ඒ මම දන්න පවුලක. ඔව් මම දන්න පවුලක. ඉතින් ඒගොල්ලන්ට 53,000 වියදම් කරන්න බැහැ. වියදම් කරන්න විදියක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ මාසික ආදායම තියෙන්නේ 50,000ක් විතර. මේ ඊට පස්සේ දැන් ඒගොල්ලෝ චේන් එකක් උගස් කරලා තමයි මේ 53,000 හොයාගෙන මේ දරුවන්ට පොත් ටික අරන් දෙන්නේ. ඒකෝට දැන් ඒගොල්ලෝ අහන්නේ මේ වාරෙදි චේන් එක උගස් කරලා ඊළඟ වාරෙදි මොකද කරන්න කියලා. ඒකෝට ඊළඟ ප්‍රශ්නේ තමයි ඔබ කියපු ඔබ මතු කරපු පෝෂණය පිළිබඳ ප්‍රශ්නේ. ප්‍රශ්නේ මොකද ඔබ මට මතකයි මේ ප්‍රශ්නේ ඔබ මීට කලින් ඔබ කතා කරලා තියෙන මේ පෝෂණය පිළිබඳව අපි ඒකයි නැවතත් ඔබෙන් අහන්නේ. කොහොමද දැන් දරුවෝ මුණ දෙන්නේ මේකට? ඒ කියන්නේ ලංකාවේ අවශ්‍ය පෝෂණය නොලැබෙන දරුවන්ගේ ප්‍රතිශතය 116 තිබිලා 2020 වෙද්දී මේක තිබුණේ 116 වගේ මට්ටමක. ඒක දැන් 121 බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ විශාල වර්ධනයක්නේ. 116 තිබුණ එක, ඒ කියන්නේ 125 විතර වර්ධනයක් කියලා තියෙනවා මන්ද පෝෂණ තත්ත්වය. මන්ද පෝෂණ තත්ත්වය. අනිත් එක සමහර තැන්වල මේක උග්‍රයි බවත්. ඒ කියන්නේ දැන් වතුකරේ ගත්තොත්ම වතුකරේ දරුවන්ගේ මන්ද පෝෂණ ප්‍රතිශතය 51%. ඒ කියන්නේ දරුවන්ගෙන් බහුතරය මන්ද පෝෂණයෙන් පෙළෙන වතුකරේ. මේ දැන් ඇත්තටම මේක දැන් වතුකරේද ගමද නගරේද ભેදයක් නැතුව මේ ප්‍රශ්නේ එනවා. දැන් ඔබ බලන්න මේ දිනවල එළවලු මිල. ඔව්.
මාළුවල මිල මාළු මස් මිල විතර හොයන්නවත් විදිහක් නැහැ. ඒකට දරුවෙකුට කන්න දෙන්න විදිහක් නැහැ. දැන් මේ පිළිබඳ ඉතාම භයානක සංඛ්‍යාලේඛනයක් ඉදිරිපත් කළා තිබුණා මෑතකදී ලෝක ආහාර සංවිධානයේ ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරපු වාර්තාවේ. ඔව්. ඒ වාර්තාවේ තියෙන විදිහට ලංකාවේ පවුල් වලින් 42%කම දෙමව්පියෝ දරුවන්ට කන්න දෙන්න ඕන නිසා බාගෙට කාලා කුසදී ඉන්නේ. හා 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 දරුවන්ට කන්න දෙන්න තමන් බඩගින්න ඉඳලා දරුවන්ට කන්න දෙන්න දෙමාපියන්ගේ ප්‍රතිශතය 42%ක් එක්ක මහාචාර්ය වසන්ත අතුකෝරාල කියනවා දරුවන්ට කන්න දී ගන්න බැරි නිවෙස් තියනවා කියලා 40%ක් විතර ලංකාවේ. එතකොට ඔබ හිතන්න දරුවන්ට කන්න දෙන්න බැරි, ඒ කියන්නේ තමන් බඩගින්න ඉඳලා දරුවන්ට නිසි පෝෂණය සහිත ආහාර වේලක් දෙන්න බැරි පවුල් 40%කුයි දරුවන්ට කන්න දෙන්න ඕන නිසා දෙමාපිය බඩගින්න ඉන්න පවුල් 40%කුයි එකතු වුණාම ලංකාවේ සමස්ත පවුල් වලින් 80%ක් ළමයින්ගේ පෝෂණය සම්බන්ධ අර්බුදත්වයක ඉන්නේ. අර්බුදත්වයේ තව ටික කාලයක් ගියාට පස්සේ අපිට කියන්න තව ටික කලින් අපිට කියන්න වෙයි මේක ඉතියෝපියාවට වඩා ඉතියෝපියාව හොඳයි කියලා මීට වඩා. ඇත්තටම ලංකාව මෙහෙම තිබුණ රටක් නෙමෙයි බවන්ත. අපි අපි ආසියානු කලාප විතරක් නෙමෙයි මුළු ලෝකෙම පවා භෞතික ජීවන පැත්ත දර්ශකවල ඉස්සරහින් හිටපු රටක්. අපේ සාක්ෂරතාවය හොඳට තිබුණා, අපේ ජනතාවගේ සංස්කෘතික මට්ටම හොඳින් තිබුණා, පෝෂණ මට්ටම හොඳින් තිබුණා. අපි මන්ද පෝෂණය අඩුම රටක්, විශේෂයෙන් අපි ලදරු මරණ අනුපාතිකය බිඳුව කරපු රටක්. ඒ කියන්නේ ඇත්තම අපේ ශාස්ත්‍රතාවේ දියුණු රටවල් හා සමාන තත්ත්වයක් තිබුණා පෞගේ කාලේ. ඔව් සමාන තත්ත්වයක් තිබුණා. ඒ කියන්නේ අර සාක්ෂරතාවය කියලා නිකන් අකුරු ලියන කියන එක විතරක් නෙමෙයි, පොදුවේ ගත්තට පස්සේ අර බුද්ධිඵලය, ජනතාවගේ බුද්ධිඵලය මනින්දී අපි ලෝකේ පළවෙනි රටවල් 10 අතර හිටියා. එතකොට දැන් එතන හිටපු රටක් තමයි මේ තත්ත්වයට දැන් මේ ඇදවැටලා තියෙන්නේ. මේක ඉතාම බරපතලම රටයක් අපි ඉතින් හිතන්නේ. ඉතින් මේක නැවත බැඳලා තියෙනවා අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය වගේ සමාජ ආරක්ෂණ සේවාවන් ගැන රජයේ දක්වන ආකල්පය, ඒකට මහජන බදු මුදල් වලින් ප්‍රතිපාදනය වෙන් කරන විදිහ, බදු පැනවීම සම්බන්ධ රජයේ දරන ආකල්ප, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට, පාසල් උපකරණ වලට, ක්‍රීඩා උපකරණ වලට, ඒවට මේ විදිහට ගොවීන්ගේ ගොවි උපකරණ වලට, ධීවරයන්ගේ ධීවර උපකරණ වලට මේ විදිහට බදු අය කරාට පස්සේ මේ රටේ ආහාර නිෂ්පාදනයවත්, අධ්‍යාපනයවත්, සෞඛ්‍යවත් කිසි දෙයක් පවතින්නේ නැහැ නේ බවන්ත. අනිවාර්යයෙන්ම මේ පුබුදු අපි දකිනවා මේ රජයට මේ රටේ කනබොන දේවල් ගැන කිසිම පාලනයක් නැහැ. දැන් ඔබ කිව්වා වගේ අද බිත්තරය සාමාන්‍ය අපි මේ කොවිඩ් කාලේ බිත්තරයක් ගත්ත රුපියල් 12කට වගේ. අද බලන්න දැන් 2000 මහ කාලයක් නෙමෙයි 2021. එතකොට දැන් අද බලන්න කෝ බිත්තර කීයද කියලා රුපියල් 60යි 75යි. ඉතින් ඔවැනි ගානකට මේ ඇත්තම කිසිම මේ පාලනයක් නැහැ. දැන් දරුවන්ට බලන්න දරුවන්ගේ පැත්තෙන් බැලුවොත් දරුවන්ට නුසුදුසු පාසල් උපකරණ, ඒ කියන්නේ ඔවුන්ගේ ශරීරයට අහිතකර පාසල් උපකරණ ඇවිල්ලා තිනවා වෙනදපොල්ට ඔබ පිළිබඳ දැනුවත්ද? ඔව් අනිවාර්යයෙන්ම දැනුවත්. ඒක සම්බන්ධ අපේ ගුරුවරුන්ගේ සංගම් ගුරු වෘත්තීය සමිති මේ සම්බන්ධ විශාල හඳක් නැගුවා ඒ උපකරණ පැමිණීම සම්බන්ධ. ඉතින් ප්‍රමිතිය දැන් එක පැත්තකින් ජාවාරංකාරයෝ වෙලෙන්ඩෝ එකතු වෙලා ප්‍රමිතිය බාල කරනවා බවන්ත. ඒකට රජයේ මැදිහත් වෙන රජයෙන් ඇහුවම රජය කියනවා රජයේ ඉන්නේ ඕකට නෙමෙයි. ඉතින් එහෙනම් මේවා හමුදා ආණ්ඩුව වගේනේ, හමුදාවගේ පොලිසියකුයි නඩත්තු කරන එක විතරයි කරන්නේ ජනතාවගේ කිසිම දෙයකට. අධ්‍යාපනයට වග කියන්නේ, සෞඛ්‍යයට වග කියන්නේ, පොදු ප්‍රවාහනයට වග කියන්නේ, පරිසර ආරක්ෂාවට වග කියන්නේ, වැඩිහිටි සුබසාධෙන්ට වග කියන්නේ, මුකීටවත් වග කියන්නේ නැහැ. ඇහුවම කියන්නේ මේ අපි ඌරට වග කියන්නේ නැහැ. එකක් ඒක. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් සමහර ප්‍රමිතීන් බිඳවැට්ටවීම සඳහා රජය මැදිහත් වෙනවා නේ. නිදසුනක් විදිහට මේ ජනවාරි මාසේ, නොවැම්බර් මාසේ අවසාන සතියේ තිබුණු, පසුගිය නොවැම්බර් මාසේ අවසාන සතියේ තිබුණු කැබිනට් මණ්ඩල රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වෙලා තිබුණා. ත්‍රිපෝෂ හදන්න ගන්න බඩඉරිඟු වල අඩංගු ඇෆ්ලටොක්සින් නැමැති විෂ රසායනික ප්‍රමාණය සීමා කිරීම සඳහා වූ නීතිය වෙනස් කරන්න. 1980 දී අපි නීතියක් පනවලා තියෙනවා ත්‍රිපෝෂවල තිබිය හැකි ඇෆ්ලොටොක්සින් ප්‍රමාණය PPB 5 කියලා. ඒ කියන්නේ මේක මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේද තීරණය කරන්නේ? මෙච්චරයි තියෙන්නේ.
තියෙන්න ඕන කියලා. නෑ ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙන්නේ අවුරුදු 3කට වඩා අඩු දරුවන්ට බින්දුව වෙන්න ඕනේ. ඊට වඩා වැඩි අයට පහ වෙන්න ඕනේ කියලා. එහෙමයි. හරිද? ඊට පස්සේ ඔව් ඊට පස්සේ ඒගොල්ලෝ වැඩිහිටියෝ සඳහා පහ දාලා තියෙන්නේ. ඒ කියන්නේ බඩේරිඟු පොටස් බිලියන එකක ඇෆ්ලොටොක්සින් පොටස් 5යි උපරිම තියෙන්න පුළුවන් කියලා. ඒකත් අපි 1980 තමයි මේ නීතිය සම්මත කරලා තියෙන්නේ 35යි කියන එක. ඊපස්සේ දැන් මේ නොවැම්බර් මාසේ කැබිනට් පත්‍රිකාවක් ඇවිල්ලා තියෙනවා තිපෝෂ හදන්න ගන්න බඩේරිඟු වල අඩංගු ඇෆ්ලොටොක්සින් ප්‍රමාණය දෙගුණකින් ඉහළ දාන PPD 10 කරා. 10 කළා. එතකොට මොකක්ද මේ අවුරුදු 40ක් තිස්සේ රටගත්ත ක්‍රමිතිය? ඔව් මං හිතන්නේ මෙහෙම ප්‍රමිති හදන්න පුළුවන්ද ලෝකේ මොකද වෙන රටවලට එහෙම හදලා තියෙනවද මේ විදිහට ඒ ලෝකේ කිසිම රටක මේ වගේ පිස්සු විකාරයක් සිද්ධ වෙන්නේ නැහැ සිද්ධ වෙන්නේ ඔබ කියන්නේ දැන් තිපෝෂ කන්නේ කවුද ඇත්තටම තිපෝෂ දරුවනේ අඩුව ආදායම් පවුල් වල ඔව් පවුල් වල අය අඩුව ආදායම් ලාභේ පවුල් වල බර අඩු දරුවන්ට තිපෝෂ දෙන්නේ එහෙම නැතිනම් නීරක් තියෙන් පෙළෙන ගැඩිනි මව්වරුන්ට හෝ කිරිබොන මව්වරුන්ට තිපෝෂ දෙන්නේ ඉතින් මේ රටේ දුප්පත්ම මිනිස්සුන්ද මේ වහකවන් තීරණය කළා තියෙන්නේ ඇයියේ අවුරුදු 40 තිස්සේ තිබ්බ නීතිය ඇයි වෙනස් කරන්න කියලා අහුවට පස්සේ කියන්නේ කොළල බැලුවට පස්සේ තියෙන්නේ එයා ලාභයට බඩේරිඟු ගෙන්නන්න මේ බාල බඩේරිඟු ලාභයට ගෙනල්ල වැඩි මිලට රජයට විකුණලා විශාල වශයෙන් ලාභ ලබන ජාවාරංකාරයෝ ටිකක් ඉන්නවා ඒ ජාවාරංකාරයෝ 5-6 දෙනාට වාසි ගැනීම සඳහා තමයි රජය මහජන සෞඛ්‍ය පිළිබඳ නීතියක් වෙනස් කරා නීතිය වෙනස් කළා ඔව් මම හිතන්නේ මේ අපි කොහොම රටකද මේ ඉන්නේ මේ වෙන්නේ විශාලන තිපෝෂ උදාහරණයක් ඇති ඔව් ඇත්තටම පුපුදු මම හිතන්නේ මේ වෙලාවේ ඔබ ඉත කාර්ය බහුල මොහොතක මෙවැනි රටවැසියන් අපේ ජනතාව දරුවන් ඇත්තටම විඳින වේදනාවන් මම හිතන්නේ ඒක පාලකයාට දැනෙන්නේ නැහැ ඒක තමයි ඔවුන් මුනිවත රකින්නේ විශේෂයෙන් පෙරරුකම් පක්ෂයේ අධ්‍යාපනංශයේ ලේකම් ලෙස මේ කරන ඔබ දැනුවත් කිරීම කාර්යභාරය ඉතාමත් වටිනවා මේ මොහොතේ අපි සමග එකතු වුණාට බොහොම ස්තුතියි ඔබට නැවතත් ස්තුතියි බොහොම ස්තුතියි දාන්ත